ආදරෙන් පිළිගන්නවා ක්‍රිකට් සජීව කර දිලෙන සියලු දෙනාම ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්ත කණ්ඩායමත් සමග විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්ත ඊයේ දිනේදී අයර්ලන්ත නායකයා ශ්‍රී ලංකා කණ්ඩායමට මුලින්ම පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දුන්නා පින්න නිසා තමයි ඔහු ඒ තීරණය ගන්න ඇත්තේ බොහෝ දුරට පසුගිය පෙරවරු තරඟවලදී වගේම මෙම තරඟයේදීත් මුල් පෙළපිතිකරුවන්ගේ අසාර්ථකත්වය මනාව පිළිබිඹ වුණා ලකුණු 8කට කඩුලු 3ක් දැවී ගිහිලා ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අවදානම් තත්ත්වයකට පත් වෙලා තිබෙයි කුසල් ජනිත් තාමත් ඔහුගේ රිද්මයට පැමිණලා නැති බවක් තමයි පෙන්නුම් කරන්නේ දිනේෂ් චන්දිමාලුත් එතරම් සාර්ථකත්වයක් දැක්වුවේ නැහැ පෙරවරු තරඟවල වගේම මෙම තරඟයේදීත් හැබැයි තවදුරටත් ඔහුට අවස්ථාව ලබා දෙන එක ගැන බොහොම සැකයක් තියෙනවා මම හිතන්නේ තවත් ඔහුට අවස්ථාවක් ලැබෙවි කියලා කුසල් ජනිත් කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානම පිතිකරුවා ඔහු නෙදර්ලන්ත තරඟයේදී ලකුණු 4ට එයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා මොකද 24 වෙනිදා පැවැත්වෙන සුපර් 12 වටේ පළවෙනි තරඟයේ වෙන විට ඔහුගේ ෆෝම් එක ඇවිල්ලා තියෙන එක ශ්‍රී ලංකා කණ්ඩායමට ගොඩක් වැදගත් චන්දිමාල් ගැන වගේම පැතුන් නිස්සංක ගැන ගොඩක් අය කතා කරා මහල ජයවර්ධන තමයි ඔහුව ආරම්භක පිතිකරුවා විදියට දිගටම පාවිච්චි කරන්න කියලා දැනුම් දීලා තියෙන්නේ ලකුණු 8කට කඩලු 3ක් වැටලා ශ්‍රී ලංකා කණ්ඩායම අමාරු අවස්ථාවක ඉන්නකොට වනිදු හසරංගත් එක්ක එකතු වෙලා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 170ට උඩින් ගෙනියන්න පැතුන් නිස්සංක සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කරා ඔහු කතරම් දක්ෂ ක්‍රීඩකයෙක්ද කියලා අපිට ඒකෙන් දැනගන්න පුළුවන් මොකද අයර්ලන්ත ක්‍රීඩකේ ඉතාමත්ම හොඳ සැලැස්මකට අනුව ඉතාමත්ම හොඳින් පන්දු යවන අවස්ථාවක තමයි ඔහු එම අර්ධ ශතකය ලබා ගත්තේ. අපි දන්නවා වනිදු හසරංග කියන ක්‍රීඩකයා කොච්චර දක්ෂ ක්‍රීඩකයෙක්ද කියලා. ඔහු පහුගිය කාලයේම පිත්තෙන් එතරම්ම සාර්ථකත්වයක් දැක්වුවේ නැහැ. වනිදු හසරංග තරඟෙන් අනතුරුව තිබ්බ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කරා ඔහුව ඉදිරි තරඟවලදී ෆ්ලෝටර් කෙනෙක් විදිහට, ඒ කියන්නේ අවශ්‍ය අවස්ථාවල එක එක තැන්වලට ඇවිල්ලා ලකුණු ලබා ගන්න ක්‍රීඩකෙක් විදිහට යෝස් කරනවා කියලා. මහල ජයවර්ධන තමයි මෙම තීරණයේ පිටිපස්සේ ඉඳලා තියෙන්නේ. ඇත්තටම අපි දැක්කා ඔහු තරඟයේ අර්ධ ශතකය ලබා ගත්තට පස්සේ මහලට ආචාර කරන ආකාරය. අපි කලින් වීඩියෝ වල සාකච්ඡා කරපු ආකාරයට මහලගේ පැමිණීම මෙම තරුණ ක්‍රීඩකයන්ට ඉතාමත්ම වැදගත්. මොකද ඔවුන් කැරියර් එක තමන්ගේ පටන් ගත්ත අවස්ථාවේ ඉන්නේ. මහල වගේ කෙනෙක්ගෙන් ඔහුගේ කැරියර් එක ඩෙවලොප් කරන්න ලබා ගන්න උපදෙස් ඉතාමත්ම වැදගත්. ඒවා මිල කරන්න බෑ. ඉදිරි තරඟවලදීත් වනිදුගමේ බැටින් ෆෝම් එක මේ විදිහටම කන්ටිනියු වුණොත් සුපර් 12 වටේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත්ම හොඳ ජයග්‍රහණ ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම විශේෂම දේ තමයි මෙම ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු වැවීමේ අංශය දැන් සෙටල්ඩ්. ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර ඉතාමත්ම හොඳින් 145ට වැඩි වේගයකින් ලයින් ඇන්ඩ් ලෙන්ත් තියාගෙන පන්දු යවනවා. ඇත්තටම එය ඇවිල්ලා පිතිකරුවන්ට බීතිකාවක්. ඉදිරි තරඟවලට ගමන් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම ෆැක්ට් එක ගොඩාක් වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තරුණ ක්‍රීඩකයෙක් විදිහට මහීෂ් තීක්ෂණ ඉතාමත්ම හොඳින් පන්දු යවනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිදුට සහයෝගයක් විදිහට මහීෂ් තීක්ෂණ පන්දු යවන ආකාරය සහ කඩුලු ලබා ගන්න ආකාරය ශ්‍රී ලංකා කණ්ඩායමට ගොඩාක් වාසිදායක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි චාමික කරුණාරත්න වනිදු හසරංග කියන දෙන්නත් ඉතාමත්ම හොඳින් පන්දු යවුවා කඩුලු ලබා ගත්තා. ඉදිරි තරඟවලදීත් ඔවුන්ටත් මෙම බෝලිං ෆෝම් එක කන්ටිනියු කරන්න පුළුවන් නම් මෙම සුපර් 12 වටේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම අනෙත් කණ්ඩායම් වලට දැඩි ඉස්සරහයක් වෙන්න ඉඩකඩ තිබෙනවා. අපි දැන් බලමු ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසාන 11 දිනක් කොයි ආකාරයෙන් නම් වේද කියලා. බොහෝ දුරට දිනේෂ් චන්දිමාල්ට ඔහුගේ ස්ථානය අහිමි වෙන්න පුළුවන්. ඒ වෙනුවට ධනංජය සිල්වා හෝ චරිත් අසලංග තනතිරුවේ ස්වභාවය අනුව නම් වෙන්න ඉඩකඩ තියෙනවා. අපි දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසාන 15 දෙනා ෆෝම් එකට මුල් තැන දීලා තමයි නම් කරේ. ඩයලොග් SLT T20 තරඟාවලිය වගේම යුද හමුදා T20 තරඟාවලිය, දකුණු අප්‍රිකානු තරඟාවලිය, ඕමාන් තරඟාවලිය වගේ ඒ තරඟාවලි සියල්ලෙම ෆෝම් එක බලලා තමයි ශ්‍රී ලංකා කණ්ඩායම නම් ක්‍රීඩා අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙරහුරු තරඟ කීපයකට සහභාගී වුණා ඉන්ට්‍රා ස්කොඩ් විදියට. ඒ තරඟවලදී දක්ෂතාවත් සලකා බලලා තමයි පැතුන් නිස්සංක දිනේෂ් චන්දිමාල් වගේ ක්‍රීඩකයෝ අවසාන 15ට ආවේ. දිනේෂ් චන්දිමාල් ඇත්තටම අත්දැකීම් තියෙන ක්‍රීඩකෙක්. ඔහු තමන්ගේ රෝල් එක හඳුනාගෙන ඔහු කණ්ඩායමට ඒ දේ ලබා දෙන්න ඕනේ. මොකද ඔහු අත්දැකීම යූස් කරලා ලකුණු දෙන්නේ නැත්නම් ඔහු දැවි යනවා නම් ඇත්තටම ඒක අනුමත කරන්න බැහැ. මීට අමතරව සාජා ක්‍රීඩාංගණයේ IPL තරඟ පැවැත්වුවා. තරමක ශ්ලෝගතියක් තියෙනවා මෙම පිච් වල දඟපන්දු යවන්නට යම් කිසි වාසියක් ඇති වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ හෙට තරඟේ කොයි වගේ පිච් එකක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙයි කියලා. දඟපන්දු යවන්නට ඉතාමත්ම හොඳ තනතිරුවක් හම්බුනොත් සමහරක් විට ධනංජය සිල්වාව යොදා ගන්න ඉඩකඩ තිබෙනවා. හැබැයි කලින් තරඟවල වගේම පිච් එකක් හම්බුනොත් චරිත් අසලංකට උනත් අවස්ථාවක් තියෙනවා. මොකද T20 තරඟවල චරිත් අසලංකගේ පිතිහරඹය ධනංජය සිල්වාට වැඩිය උචිතයි එම ආකෘතියට. අපි හැමෝම දන්න කාරණාවක් තමයි තරඟාවලියට පෙර ආතුව නෙදර්ලන්ත නායකයා වහසිබස් දෙඩුවා ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ක්වොලිෆයින් රවුන්ඩ් එකෙන් ඉදිරි වටයට ශ්‍රී ලංකා කණ්ඩායමට යන්න අමාරුයි කිව්වා, වුණ පරාද කරන්න අමාරුයි කිව්වා. හැබැයි ඊට පස්සේ ඔහු විසින්ම කිව්වා නෑ එහෙම මම ඒ විදිහට නෙමෙයි කිව්වේ, ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ කණ්ඩායමක් කිව්වා. හැබැයි
දෛවයේ සරදමකට නෙදර්ලන්ත කණ්ඩායම ක්වොලිෆයින් රවුන්ඩ් එකෙන් එළියට ගිහිලා තියෙනවා. ඔහුට කිසිම අවස්ථාවක් නැහැ සුපර් 12 වටයට යන්න. තමන්ගේ සැලසුම් ක්‍රියාත්මක කරලා දක්ෂතා දක්වලා තරග ජයග්‍රහණය කරන්න නැතුව මයින් ගේම්ස් ප්ලේ කරන්න ගිහිලා අන්තිමට නෙදර්ලන්ත කණ්ඩායමට එය බැක්ෆයර් වෙලා තියෙනවා. අයර්ලන්ත නෙදර්ලන්ත සහ ස්කොට්ලන්ත කණ්ඩායම් තුනේම එක සුවිශේෂී සමානකමක් තිබෙනවා. ඔවුන්ට එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී දේශීය ක්‍රීඩකයන් වශයෙන් එම තරගාවලිය ක්‍රීඩා කරන්න අවස්ථාව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ලබලා දීලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට නෙදර්ලන්ත ක්‍රීඩකයන්ටත් එම ප්‍රාන්ත තරග ක්‍රීඩා කරලා සුවිශේෂී අත්දැකීම් සමුදායක් තියෙනවා. නෙදර්ලන්ත කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩකයා තමයි රයන් ටෙන්ඩර්ස්කාට්. රයන් ටෙන්ඩර්ස්කාට් තමයි නෙදර්ලන්ත කණ්ඩායමේ ඉන්න අත්දැකීම් බහුලම ක්‍රීඩකයා. අපි දන්නවා BPL, IPL, New Zealand T20 tournament එක, Big Bash League එක, ඒ වගේ franchise league ගොඩක් සෙල්ලම් කරපු ක්‍රීඩකෙක් තමයි රයන් ටෙන්ඩර්ස්කාට්. කියන්නේ මේ අත්දැකීම් ගැනත් අපි කල්පනාවෙන් ඊළඟ තරගයට මුහුණ දෙන්න ඕනේ. පීටර් සීලා කියන කණ්ඩායමේ නායකයා වමතින් දඟපන්දු යවන ක්‍රීඩකෙක්. ඔහුත් ඉතාමත්ම දක්ෂ ක්‍රීඩකෙක්. රෝල්ෆ් වෙන්ඩමෝෆ් කියන්නේ වමතින් දඟපන්දු යවන ක්‍රීඩකෙක්. දකුණු අප්‍රිකානු කණ්ඩායමට වගේ නෙදර්ලන්ත කණ්ඩායමටත් ක්‍රීඩා කරපු ක්‍රීඩකෙක්. ඔහුත් ෆ්‍රැන්චයිස් ලීග් ගොඩක් ක්‍රීඩා කරලා තියෙනවා. CPL, IPL, Big Bash League, Waitara T-Blast වගේ ගොඩක් තරඟ ක්‍රීඩා කරලා හොටත් අත්දැකීම් තියෙනවා. අපි ඒ ගැනත් මතකයේ තියාගන්න අවශ්‍යයි. ඔවුන්ගේ ආරම්භක පිතිකරුව තමයි මැක්ස් ඕඩෝඩ්. මෙම තරඟාවලියේදී තරඟ දෙකේම ඔහු ඉතාමත්ම හොඳින් දක්ෂතා දැක්වා. අපේ කණ්ඩායම ඔහු වෙනුවෙන් විශේෂ සස්මක් හෙට පාවිච්චි කරයි කියලා අපි විශ්වාස කරනවා. මොකද ඔහු ෆෝම් එකේ ඉන්න නිසා. ඔවුන්ගේ වේග පන්දු යවන්නන් වන ලෝගන් වැන් බීක්, ෆ්‍රෙඩ් ක්ලසන්, ටිම් වැන්ඩ ගන්ටන් වගේ ක්‍රීඩකයන් ගැනත් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට අවධානයෙන් ඉන්න ඕනේ. මොකද ඔවුනුත් අත්දැකීම් තියෙන ක්‍රීඩකයෝ. ඔවුනුත් ඉතාමත්ම හොඳ සැලැස්මක් අයර්ලන්තය වගේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට යොදා ගන්න ඉඩකඩ තියෙන නිසා. ඕමාන් තරගාවලියේ ඉඳන් ශ්‍රී ලංකා කණ්ඩායම එක දිගට ජයග්‍රහණය කරපු 6 වෙනි තරගයේ තමයි අයර්ලන්ත තරගය. ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ජයග්‍රහණී මානසිකත්වයකින් ඉන්නේ. එම නිසා නෙදර්ලන්ත තරගයත් සුළුවෙන් තකන් නැතුව අනිවාර්යෙන් ජයග්‍රහණය කරගන්න සම්පූර්ණ ශක්තිය යොදවන්න ඕනේ මෙම තරගයේදී. කලින් තරගවල වෙච්ච අඩුපාඩු හදාගෙන මෙම තරගයේදී එමම අඩුපාඩු කරන්න නැතුව ඉතාමත්ම හොඳින් සුපර් 12 වටේ වෙනකොට අපිට ඉන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ප්‍රධානම අඩුපාඩුව මුල් පෙළ පිතිකරුවන් 3 දෙනාගේ අඩුපාඩුව. අපි හෙට තරගයේදී එම අඩුපාඩුව මගේ රේ කියලා විශ්වාස කරනවා. ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම වැරදි අඩුවෙන් කරලා මෙම තරගාවලියේ සුපර් 12 වටේදී ඉතාමත්ම හොඳින් අනිත් කණ්ඩායම් වලට අභියෝගයක් එල්ල කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පසුගිය මාස කීපයට වඩා විශාල විශ්වාසයකින් සහ එනර්ජි එකකින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරනවා. මේ විදිහට ක්‍රීඩා කරොත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියේදී ගොඩක් දුර යන්න පුළුවන්. 6:22 තරගය රාත්‍රී 7:30 තමයි පටන් ගන්නේ. සාජවල අනිවාර්යෙන් දඟපන්දු යවන්නන්ට යම්කිසි වාසියක් තියෙන්න පුළුවන් පිච් එකේ. අපි බලමු හෙට තරගයට ICC එකෙන් කොයි වගේ පිච් එකක් ලබා දෙයිද. ඉදිරි තරගවලටත් පෙර සහ පසු විවරමක් කරන්න ක්‍රිකට් විත් සජී බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන් ක්‍රිකට් විත් සජී YouTube channel එක subscribe කරලා තියාගන්න, අලුත්ම තොරතුරු දැනගන්න. ඒ වගේම තමයි වටිනා ඔබගේ අදහස් කමෙන්ට් එකකින් අපිට ලබා දෙන්න